සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක දැන්ම subscribe කරන්න. අද අපි කතා කරන්නේ සාර්ථක ආයෝජකයෙක් වෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. සාර්ථක ආයෝජකයෙක් වෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ලංකාවේ ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන අයට සහ ව්‍යාපාර දැනටමත් කරන අයට ඒ වගේම රැකියාවක් කරන ඕනම පුද්ගලයෙක්ට තමන් කොහොමද තමන්ගේ ළඟ තියෙන මුදල වැඩි දුර වර්ධනය කරගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඉතා විශාල ගැටලුවක් තිබෙනවා. එහෙම නැත්නම් විශාල කුතුහලයක් තිබෙනවා. තමන් හරි විදියට කොහොමද තමන්ගේ ආයෝජනය කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් සාර්ථක ආයෝජකයෙක් වෙනවා නම් ප්‍රධානම කරුණු තුනක් ගැන අවධානය යොමු කරන්න වෙනවා. පළවෙනි එක තමයි නිවැරදි අවස්ථාව හඳුනා ගැනීම. මේ කියන කාරණේ සම්බන්ධයෙන් ලංකාවේ මේ මොහොත වන විට වෙළඳපළ තුල තිබෙන තත්ත්වය මොකක්ද? තමන්ගේ ව්‍යාපාරය එහෙම නැත්නම් තමන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අංශය පිළිබඳව තමන්ට තිබෙන අවබෝධය සහ දැනුම කොයි වගේ මට්ටමකද තිබෙන්නේ. ඉතින් ඒකත් එක්ක කොහොමද හරිම නිවැරදිම තීරණය ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මේකෙදි ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරද්දී ලංකාවේ top level එකේ ඉන්න business කරන අය එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ප්‍රධාන ප්‍රමුඛ ව්‍යාපාර ගැන ලොකු අවධානයක් යොමු කරනවා නම් ඒක විශාල දැනුමක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒකට හේතුව නම් ලංකාවේ ඕනම ව්‍යාපාරයක් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා හොඳ ආයෝජනයක් කරන්න වෙනවා. එහෙම නැත්නම් කුඩාවට පටන් ගත්ත ව්‍යාපාරයක් වුණත් මහා පරිමාණයේ ව්‍යාපාරයක් දක්වා එන්න තම තමන්ගේ ව්‍යාපාරවල නිවැරදි අවස්ථාව හඳුනාගෙන තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාර ජාලයක් කරනවා නම් මේ ව්‍යාපාර ජාලය තුල කොහොමද හරි අවස්ථාව නිවැරදි අවස්ථාව තෝරගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඒ top level management එක අනිවාර්යයෙන්ම ඉතාම පුළුල් විමර්ශනයක් කරනවා. ඉතින් මේකත් එක්ක ලංකාවේ අලුතෙන් මේ ව්‍යාපාර ශේෂයට පැමිණෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන් කොහොමද නිවැරදි අවස්ථාව හඳුනාගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඉතින් මේ සම්බන්ධව ලංකාවේ දැනටමත් තියෙන මාකට් රිසර්ච් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරිකයන් සමග හොඳ සාකච්ඡාවක් කරලා තමන්ට ගැළපෙන සහ තමන්ට හැකි අවස්ථාවන් කොහොමද තෝරගන්නේ සහ නිවැරදි අවස්ථාව තෝරගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් තමන්ටම වැඩිදුර අවබෝධ කරගැනීම තමයි මේකෙදි තියෙන විශේෂම කරුණ. ඒ වගේම තමයි තවත් ව්‍යාපාරිකයෙක් සමග ව්‍යාපාරික අදහස් වූ මාරු කරගෙන මේ නිවැරදි අවස්ථාව හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න පුළුවන් නම් ඒකත් ඔබේ ඉදිරි ආයෝජන වැඩපිළිවෙල සඳහා ඉතාම වැදගත් වෙනවා. සාර්ථක ආයෝජකයෙක් වෙන්න නම් ඊළඟට බලපාන ප්‍රධානම කරුණ තමයි මුදල් වර්ධනය කරන ආකාරය හඳුනා ගැනීම. සාමාන්‍යයෙන් ආයෝජකයෙක් බලන්නේ ආයෝජනයක් කරන්න කලින් තමන්ගේ මුදල කොයි විදියටද වර්ධනය කරන්න පුළුවන් කියන කාරණය. ලංකාවේ ඕනම කෙනෙක්ට ව්‍යාපාරයක් පටන් ගනිද්දී සාර්ථක ආයෝජනයක් කරද්දී ඕනම විදියකට තමන්ගේ දැනුම වර්ධනය කරගැනීමේ හැකියාව මේ මොහොත වන විට තිබෙනවා. ලංකාවේ අන්තර්ජාල පහසුකම් තිබෙන ප්‍රමාණයන් අනුව ඔබට ඔබේ දැනුම වර්ධනය කරගන්න ගමන් ඒ වගේම වෙනත් ආයෝජන අවස්ථාවන් සහ මුදල් වර්ධනය කරන්න පුළුවන් අවස්ථාවන් ගැන ඕන තරම් අන්තර්ජාලය භාවිතා කරලා දැනුම සොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ආයෝජකයන් සමග හොඳ ගනුදෙනුවක් කරන ගමන් හොඳ සමාජ සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඔබට මේ දැනුම ලබා ගන්නත් පුළුවන්. මේ මුදල් වර්ධනය කරන ආකාරය ගැන කතා කරාට පස්සේ ලංකාවේ හැම කෙනෙක්ම තමන්ගේ මුදල වඩාත් සුරක්ෂිත ආයෝජනයකට ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට තමයි ලංකාවේ ෆික්ස් ඩිපොසිට් එහෙම නැත්නම් ස්ථාවර තැන්පතු වගේ තැන්පතු හඳුන්වා දීලා තිබෙන්නේ. මුදලට 100%ක වගකීමක් ලැබෙනවා. අවිනිශ්චිතතාවයක් මුකුත් නැහැ. තමන් ආයෝජනය කරපු මුදලට යම්කිසි නිශ්චිත පොලියක් ලැබෙනවා. ඒක මාසිකව හෝ වාර්ෂිකව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒක මුදල් වර්ධනය කරන්න බලපාන ප්‍රධාන කරුණක්ද. යම්කිසි මුදලක් තමන් ළඟ නිකරුණේ තබා ගන්නවට වඩා යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් ආයෝජනයක් තමයි ස්ථාවර තැන්පතු කියන්නේ. ඒ වගේම ඊට වඩා මුදල් වර්ධනය කරන්න පුළුවන් අවස්ථාවන් අපි පහුගිය දවස්වල කතා කරා වගේම මේ වෙලාවේ කතා කරොත් ස්ථාවර තැන්පතු වලින් එහාට ගිහිල්ලා ෂෙයා මාකට් එකට ට්‍රෙෂරි බිල් වලට බොන්ඩ් වලට සහ අනිකුත් වත්කම් රියල් එස්ටේට් මිලදී ගැනීම සහ වගාවන් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම එක්ස්පෝර්ට් බිස්නස් පටන් ගැනීම මේ හැම දෙයක්ම වැඩිදුර ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් මුදල් වර්ධනය කරන්න පුළුවන් අවස්ථාවන් මොනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් අපි නිවැරදි ආයෝජනයක් කරන්න කලින් මේ ආයෝජනයට යොදවන මුදල කොයි වගේ වර්ධනයක් කරන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමු කරන්න වෙනවා. අපි උදාහරණයක් විදියට රුපියල් ලක්ෂයක් ආයෝජනය කළා මාසයක් අවසානයේ අපිට ඒ ලක්ෂය කියන මුදල
දෙගුණ කරන්න පුළුවන්න. එහෙම නැත්නම් 50%කින් හෝ වර්ධනය කරන්න පුළුවන්න. අවම වශයෙන් 30%කටවත් එහා යන්න පුළුවන් නම් අපිට ඒ ආයෝජනය හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ ලංකාවේ ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතය ගත්තත් වාර්ෂික පොලි අනුපාතය 25%න් උඩ මට්ටමක 26-27 සමහර අවස්ථාවන්වල 30 මට්ටමට ළඟා වෙලා තිබෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම හොඳ අවධානයක් යොමු කළා නිවැරදි ආයෝජනයක ප්‍රතිලාභ ලබා ගන්න මුදල් වර්ධනය කරන්න පුළුවන් ආකාරය ඉතාම පැහැදිලිව අවබෝධ කර ගැනීම ඔබේ ආයෝජනයට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. සාර්ථක ආයෝජකෙක් වෙන තුන්වන ක්‍රමය තමයි දක්ෂයන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව. සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙක් තමන් තනියම මහන්සි වෙලා වැඩ කරන්න තමයි හැම කෙනෙක්ම කැමති. හැබැයි මේ එදිනෙදා අපිට දැක ගන්න පුළුවන් ව්‍යාපාරවල මහා පරිමාණ කර්මාන්ත ශාලාවල පරිපාලනය සහ ඒ ක්‍රියාවලිය දිහා බැලුවට පස්සේ ඕනම කෙනෙක්ට හොඳ ව්‍යාපාරික ආයෝජනවලට එළඹීමේ හැකියාව තිබෙනවා. ඒකට හේතුව නම් මේ හැම ව්‍යාපාරයක්ම සාර්ථකව හොඳ ඉදිරි ගමනකට යන්න නම් දක්ෂයින්ගේ සේවාව ලබාගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ ඔයා රුපියල් මිලියනයක් ආයෝජනය කරන ආයෝජනයක් පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ආයෝජකයෙක් විදිහට ඔයා රුපියල් මිලියනයක් වියදම් කරනවා නම් ඔබට තනියම මේකට මහන්සි වෙන අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ගිණුම් කටයුතු පවත්වාගෙන යන්න හොඳ accountant කෙනෙක් ගන්න පුළුවන්. documents බලන්න හොඳ secretary කෙනෙක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැම දෙයක්ම කුලී පදනම මත ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නීතිමය සහාය සඳහා ලෝය කෙනෙක්ගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අද ඉතාම හොඳින් කරන්න පුළුවන් සමාජ වටපිටාවක් ලංකාව තුළ තිබෙනවා. ඒ වගේම තමයි ඕනම කුඩා ව්‍යාපාරයක වුණත් මේ ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වන ප්‍රධානම අංගය තමයි මේ ව්‍යාපාරයට උපදේශන සේවාව සපයන ව්‍යාපාර උපදේශකයා. ඉතින් ඔබ යම්කිසි ආයෝජනයක් කරනවා නම් යම්කිසි ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඔබේ ව්‍යාපාරය උපදේශනය සඳහා එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාරයේ උපදේශකයා මත ඔබේ ව්‍යාපාරයට ඉතාම වේගයෙන් ඉදිරියට යනවද ඉතාම මන්දගාමී විදියට ඉදිරියට යනවද කියන කාරණේ සම්බන්ධයෙන් යම්කිසි සොයා බැලීමක් කරන්න වෙනවා. ඒකට හේතුව නම් ඔබ ඔබේ ව්‍යාපාරයට තෝරා ගන්නා ව්‍යාපාර උපදේශකවරයා ලබා දෙන උපදෙස් අනුව තමයි ඔබේ ව්‍යාපාරය ඉදිරියට තීරණය වෙන්නේ. ඉතින් අද අපි කතා කරේ සාර්ථක ආයෝජකයෙක් වෙන්න පුළුවන් ක්‍රම තුනක් ගැන. ඉතින් මේ සම්බන්ධව ඔබටත් හොඳ අදහසක් ඇති. ඒ අදහස පහල කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා. ඔබට ජය වේවා.